ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාලනයේ සමාජවාදී ආර්ථිකයේ විවෘත විනය ඉහිලින් මැති දූෂිතයින්ට දඬුවම් දෙන චීනය ගැන ජනපති වික්‍රමසිංහගේ මවිතය අද ටෙලිවැකියෙන් ජාත්‍යන්තර වාණිජ්‍ය මණ්ඩලයේ සභාපතිනිය දිවයිනට දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 388 වැනි ටෙලිවැකිය අප ඊයේ ටෙලිවැකියෙන් පෙන්වා දුන් පරිදි නේද IMF ලැබුණත් එහෙම නැත්නම් ලැබෙන එක කල් ගියත් ඇත්තටම මේ ඒකම ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නේද මේ සියලු මාතෘකා හරි පරිස්සමින් අරගෙන බැලුවාම එක්තරා බරපතල ගැටලුවක් මතුවෙමින් තිබෙනවා ඒ තමයි මේ අපි ජීවත් වන සමාජයේ අපේ මාධ්‍ය මේ මාතෘකා නිවැරදිව විචාරන්නේ නැහැ විමසන්නේ නැහැ. එහෙම නැතුව තමයි අපි මේවා වාර්තා කරමින් ඉන්නේ. ඒ නිසා බරපතල ප්‍රලාප දිගින් දිගටම සමාජගත වෙමින් තිබෙනවා. හොඳේ. දැන් ඇත්තටම අපේ සමහර මාධ්‍ය අපේ රටේ ඡන්දදායකින්ව මේ දැනුවත් කිරීමේ වගකීම හරියටම ඉෂ්ට කරනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. දැන් තේරුම් ගන්න ඕනේ මාතෘකාවක් තියෙනවානේ. ඒ තමයි මේ දේශපාලනඥයා දේශපාලනඥයා ඊළඟට බුද්ධිමත් දේශපාලනඥයා ඊළඟට නිර්මාණශීලී බුද්ධිමත් දේශපාලනඥයා නේද දැන් මේ උගත් දේශපාලනඥයා ඒක තමයි වැදගත් මාතෘකාව උගත් දේශපාලනඥයා නේද දැන් මේ වගේ මේ අපි පටබඳින ඒ උද්ෘතයන් එක්ක මේ අය කවුද කියලා අපි මේ සමාජයට කියන්න ඕනේ. හොඳේ. දැන් ඔබට මතක ඇති අපි ටෙලිවැකි ලිවීම ආරම්භ කළ මුල් අවස්ථාවේ ඉඳලම අදත් අපි එක්තරා තැනක හිටගෙන ඉන්නවා. මොකක්ද ඒ තැන? ජේ.ආර්. ජයවර්ධනගේ විවස්ථාව මේ රට විනාශ මුඛයට ඇදගෙන යන එක් ප්‍රධාන සාධකයක් කියලා. හොඳේ. ඒක එක්තරා විදිහක යක්ෂ ව්‍යවස්ථාවක් කියලා. එක්තරා විදිහක වියරු ව්‍යවස්ථාවක් නේද? මේක වෙනස් කළ යුතුයි කියන තැනම ඉඳලා තමයි අප මේ තාක් ටෙලිවැකි ලිව්වේ. හොඳේ. ලියන්න වෙන්නේත් එහෙම තමයි. ඕක වෙනස් කරනකම්. හරියෙ. දැන් අද බොහෝ විද්වතුන් විශේෂයෙන් මහා සංඝරත්නයේ ප්‍රමුඛ ආගමික පූජක පක්ෂය මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන තැනට බරපතල විදිහට පෙරට ඇවිල්ලා. හොඳේ. දැන් ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවකුත් කරලියට ඇවිල්ලා. ඇත්තටම පිටු 1000ක 2000ක හෙන මහා ලේඛන. හරිද? අර භයානක වචන හරඹ එහෙම දාලා ඇත්තටම වැඩක් නැහැ. සරල මේ සාක්කුවේ දාගෙන යන්න පුළුවන් විදිහට නීති ගරුක රටක් හදන්නේ මෙන්න මෙහෙමයි කියලා ඔය අලුත් ව්‍යවස්ථාව ඇතුලේ තිබුණාම හොඳටම ඇති. ජනතාව ආරක්ෂා කිරීම සඳහා පමණමයි ජනතාව සතුටින් තැබීම සඳහා පමණමයි රටකට ව්‍යවස්ථාවක් ඕන වෙන්නේ. හරිද? දැන් ඊළඟට මේ ඔය මේ මතක ඇතුව අලුත් ව්‍යවස්ථාව ඇතුලේ ගරු අධිකරණයට නීතියට උඩින් ඔය පියාඹන් ඒකාධිපති විවරු මිනිස්සුන්ට ඉඩ තියන්ට නම් හොඳ නෑ එක මතක තියාගන්න. හොඳේ. මේ සඳහාත් මේ විවෘත සමාජ කතිකාවක් නිර්මාණය කරන්නම ඕනේ. දැන් බලමු අද අපේ මාතෘකාවටෙමු නේද අපේ ටෙලිවැකියේ ප්‍රධාන අරමුණ වෙති යොමුවෙන්නම අවශ්‍යයි. ඒ තමයි මේ ජනපති රනිල්වම යොදා ගන්නට වෙනවා. හොඳේ. ඒකට සමාවෙන්න ඕනේ. හොඳේ. ඔහු දැන් ඉන්නේ චීනයේනේ. චීනයට යන්න පෙර CCTV නාලිකාව සමග සාකච්ඡාවක් කළා. CCTV නාලිකාව මේ චීන මාධ්‍ය ඇතුලේ තියෙන ටෙලිවිෂන් නාලිකාවක්. ඒ සාකච්ඡාවේදී ජනාධිපති රනිල් කිව්වා තමා අද චීනේ දියුණුව ගැන මවිතයට පත් වෙනවා කියලා. තමා එදා ගිය කාලේ වගේ නෙමෙයි දැන් චීනයේ පුතුම විදිහට දියුණු වෙලා කියලා. අහන්නකෝ. විශාල පරිවර්තනයක් මම දැකලා තියෙනවා චීනේදී. එදා ගිය චීනේ අද චීනේ අතර විශාල වෙනසක් තියෙනවා. මගේ පළවෙනි අවස්ථාවේදී පාර පීල්ලා තිබුණේ සයිකල් බයිසිකල් වලින්. අද ගියොත් පාර පීල්ලා තියෙන කාර් වලින්. විශාල නිවාස තියෙනවා. ලොකු කර්මාන්ත තියෙනවා. මේ දියුණුව ගැන මමත් පුදුමයටපත් වෙනවා. දැන් අපි බලමු එදා චීනයට යනකොට දුප්පත් චීනයක්. අපි හිතමුකෝ ඒ තරම් දියුණු නෑ කියලා. අද දියුණු චීනයකටත් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට යන්ට වෙලා තියෙනවා නේද? දැන් මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපේ රටේ අගමැතිකම් කළ 6 වතාවක්. හොඳේ. ඊළඟට මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂයේ UMP නායකයා වෙලා හිටියා. ඒක පස්සේ බින්දුවට වැටිච්ච එක වෙනම කතාවක්. හරිය. දැන් ඇත්තටම චීනය මේ කියන විදිහට
ජනපති රනිල්වත් මවිතයට පත් කරන තරමේ දියුණුවක් ලැබිය කොහොමද? ඒක බලන්ටම් වටිනවනේ නේද? අද ලෝක ආර්ථිකයේ දෙවනි තැන හිමි වෙලා තියෙන චීනයට. හොඳේ, එහෙම චීනයක් කොහොමද හැදුනේ? දැන් ඔය කොවිඩ් වසංගතය ආවා, යුක්‍රේන රුසියා යුද ගැටුම ආවා නේද? ලෝකේ සමහර රටවල භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. අපේ වගේ රටවල භාණ්ඩ හා සේවා මිල බිඳ වැටලා අපි දිග්ගු පෝලිං වලට ගියා නේද? ඒහෙත් ඒ අවස්ථාවේ චීන ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගියා. ලෝකේ දෙවැනි විශාලතම ආර්ථිකය අයිති චීනයට අද ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 19.3% අයිති. 19.3%. හරිද? අපි මේ චීනය කිව්වට ඇත්තටම හරි වචනේ චීන සමූහාණ්ඩුව. හොඳේ, දළ වශයෙන් බිලියන 1.3ක විතර ජනගහනයක් ඉන්න රටක්, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රාජ්‍ය මේ රට, ඒ කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය තමයි පාලනය කරන්නේ. මේක තනි පක්ෂ රාජ්‍යයක්. හොඳේ, චීනේ සමාජවාදී රටක්, නමුත් ආර්ථිකය විවෘතයි. හොඳේ, දැන් මේ චීනේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ටික අරන් බලන්න. පාලනේ සමාජවාදී, ආර්ථිකයේ විවෘතයි, විනය අංක එකට පවත්වගෙන යනවා විනය. හොඳේ, ආයෝජකින්ට අඩු මුදලට ශ්‍රමය ගන්න පුළුවන්, ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා, බදු සහන දීලා තියෙනවා. හොඳේ, විදේශ මුදල් තරඟකාරී ලෙස භාවිත කරන්න අවස්ථාව දීලා තියෙනවා, සෑම පුද්ගලයෙකුටම උසස් ජීවන මට්ටමක් සඳහා වන ආදායමක් පවත්වගෙන යන්න රට නිර්මාණය කරලා තියෙනවා. මේ රට ගොඩනැගූ නායකින් 3 දෙනෙකුගේ නම් තව ඉන්නවා, නමුත් 3 දෙනෙකුගේ නම් ඉහලින්ම කියවෙනවා. එක් අයෙක් මා ඕ සේතුන්, දෙවැනි පුද්ගලයා ෂෝ එන් ලායි, ඊළඟට ඩෙන් ෂියාඕපින්. මේ නායකින් විවිධ පරාජයන්ද සමග තමයි, හොඳට මතක තියාගන්න, විවිධ පරාජයන්ද සමග තමයි අඩු වැඩි වශයෙන් චීනය ගොඩනගන්ට වෙහෙසුනේ. විශේෂයෙන් ෂෝ එන් ලායිගේ ඔය තියෙනවා මේ 4 නවීකරණය කියලා, චීන අලුත් රටක් බවට පත් කරන්ට මේ 4 නවීකරණය ඉවහල් වුණා. මොකද්ද 4 නවීකරණය කියන්නේ? කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ආරක්ෂක විද්‍යාව සහ තාක්ෂණය. මේ ටික අලුත් විදිහකට නිර්මාණය කළා. හොඳේ, දැන් ඔය ඩෙන් ෂියාඕපින් එක අවස්ථාවක කියනවා, හොඳට අහගන්න, බලලෙකු මීයා අල්ලා ගන්නා තෙක් බලලගේ කළු හෝ සුදු හොයන්ට එපා කියලා. බලලගේ කළු හෝ සුදු හොයන්ට එපා, මීයව අල්ලගන්න තෙක් කියලා. හොඳේ, ආර්ථික ප්‍රතිපත්ති. ඒ ඔහු කිව්වේ මේ ආර්ථික ප්‍රතිපත්තියට ධනවාදීද සමාජවාදීද යන්න තවදුරටත් වළංගු නැති බවයි. හොඳේ, එසේම ඔය ඩෙන් එක් අවස්ථාවක කියනවා, මිනිසා විසින් නොව නීතියෙන් පාලනය කරන රටක්, නීතියෙන් පාලනය කරන රටක්. ඔව්, එහෙම රටක් තමයි ඔහු විශ්වාස කළේත්, හදන්ට මහන්සි වුණේත්. හොඳද, මේ චීනයේ ගොඩනැකූ පාලකේ දැන් වැදගත්ම ප්‍රශ්නේ, උගතුන්ද බුද්ධිමතුන්ද? මේක තනි වචනයක් නෙමෙයි. අපි බැලූ බැල්මටම මේ වචනේ පාවිච්චි කරන්නේ උගත් සහ බුද්ධිමත් කියලා. උගතුන් සහ බුද්ධිමතුන් යනු දෙකම එකක් වගේ පේන්නේ, නමුත් මේ දෙක වර්ග දෙකක්. හෙට ටෙලිවැකියෙන් අපි බලමු උගතුන් සහ බුද්ධිමතුන් කියන්නේ කවුද, ඇත්තටම අපට වැරදුනේ කොහේද කියලා. එහෙනම් අද ටෙලිවැකිය අවසන් කරනවා. මෙරට ආර්ථිකයේ වත්මන් ප්‍රගතිය හමුවේ ෆිච් රේටින් ආයතනය මෙරට ජීවිත රක්ෂණ සමාගම් වල ශ්‍රේණිගත මට්ටම උසස් කර තිබෙනවා. ඒ අනුව ජීවිත රක්ෂණ සමාගම් අවදානම් තත්ත්වයෙන් මිදී ඇති බවයි ෆිච් රේටින් ආයතනය පවසන්නේ. මේ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය නිල සංචාරයක් සඳහා අද දින දිවයිනට පැමිණීමට නියමිතයි. රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පැවතීම හමුවේ මෙරට ජීවිත රක්ෂණ සමාගම් RWN ශ්‍රේණිගත කිරීමේ සිට ස්ථාවර මට්ටමක් දක්වා උසස් කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අවදානම් මට්ටමින් මිදී ඇති බවයි ෆ්‍රිච් රේටින් ආයතනය පෙන්වා දෙන්නේ. මේ අතර ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි මාරියා ෆර්නෑන්ඩා ගාර්සා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතයි. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනියගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ව්‍යාපාර ආංශයේ වර්ධනය කෙරෙහිද සැලකිය යුතු ධනාත්මක බලපෑමක් සිදු කරන ඇති බවද ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ඇන්තනී ෂනිල් ප්‍රනාන්දු පවසනවා. දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනිය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා.
වාහන ආනයන සීමා ලිහිල් කිරීම මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන ණය වාර්කයේ ලැබීම පිළිබඳව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මෙලෙස අදහස් පළ කළා. වාහන ආනයන කරන්න දෙන්න අපිට තව පොඩි කාලයක් යාවි. රටට සෑහෙන වාහන ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා. ඒ නිසා දැනට අපි වාහන ආනයන කිරීම ඉඩ දීලා නැහැ. අනිත් සියලුම දේවල් දැන් ආනයන කරන්න ඉඩ දීලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. පිළිවෙලක් නැති නිදහසක් අපි ලබා දීලා තියෙනවා කියලා. 2022 වර්ෂයේ ඉඳලා ඉස්සරහට බැලුවොත් මේ රටේ ඍණ ආර්ථිකයක් ඇතිවීමේ ප්‍රධාන බලපෑමක් ඇති වෙන්නේ ඉන්දිකිරීම් ක්ෂේත්‍රය. ඉන්දිකිරීම් ක්ෂේත්‍රයේ එහෙම දෙයක් ඇති වෙන ප්‍රධානම හේතුව ඉන්දිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍යවල තියෙන මිල ඉහළ යාම සහ හිග. ඒ නිසාම තමයි මේ විවෘත කිරීම් රජය විසින් කරේ. ලෝකයේ පවතින තත්ත්වය අනුව විවෘත වෙළඳපොලේ මිල ඉහළ යාමේ වේගයෙන් මිල පහළ යන්නේ නැහැ. ඉතාම සාර්ථක සාකච්ඡාවක් යනවා. මොකද අපි වැටලා තිබුණු ගැඹුරු වලේ ඉඳලා අපිට මෙහෙම සරලව අහවල් දවසේ මේක වෙන්න එහෙම වෙන්න බෑ. එහෙම වුණා නම් තමයි පුදුමේ. සාකච්ඡා සාර්ථකව යනවා. සමහර කාරණාවල අපේ එකඟතාවයන් ප්‍රමාද වීම තියෙන්න පුළුවන්. තව දිනාගත යුතු අවස්ථා තියෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම සාර්ථකව යනවා මම බලාපොරොත්තු වෙනවා. ඉතුරු ඊටාමනු දුරේදී අපිට දෙවැනි වාරකය ගන්න පුළුවන් කියලා. අද වන විට රටේ මන්දපෝෂණය සහ දුප්පත්කම ඉහළ ගියද එය පිටුදැකීම වෙනුවෙන් රජයේ කිසිදු වැඩපිළිවෙලක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබඩ පවසනවා. දුප්පතුන් විදිහට රටේ හඳුනාගෙන සමෘද්ධි ව්‍යාපාරය හරහා පෝෂණය කරමින් සමෘද්ධිය ලබා දෙමින් සවිබල ගන්නමින් හිටපු සංඛ්‍යාව ලක්ෂ 30ක් විතර දැන් ඒක 70 විතර වෙලා තියෙනවා. ඊටත් වඩා ඉක්මව ගිහිල්ලා කියනවා කියන එක තමයි සංඛ්‍යාලේඛන වලින් ප්‍රකට වෙන්නේ. සාර ආර්ථිකය මෙවැනි කඩාගෙන වැටීමකට ලක් වුණත් එය පිටුදැකීම සඳහා ජනතාව සවිබල ගැනීම සඳහා දේශීය ආර්ථික ශක්තිමත් කර ගැනීම සඳහා අනුගමනය කරන කිසිදු වැඩපිළිවෙලක් දකින්න නොලැබෙන එක තමයි අපේ අභාග්‍යය. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.